මා ඉතාමත් සතුටු වෙනවා අපේ රටේ මෙන්ම අන්තර්ජාතික වශයෙන් ගත වොත් අපේ කලාපය තුළ රටවල් රාශියක ප්‍රධාන කුළුබඩු නිෂ්පාදනයක් අපනයන කෘෂිකර්මාන්තයක් විදිහට ප්‍රචලිත වර්ධනය වෙන ගම්මිරිස් කර්මාන්තේ නැත්නම් ව්‍යාපාරය නැත්නම් කෘෂි ශේෂ්ත්‍රය මුල් කර ගනිමින් පවත්වන ජාත්‍යන්තර ගම්මිරිස් ප්‍රජාවේ 45 වන සමුළුව විදියට අද ඔබ අප සියලු දෙනා මේ එක්වී සිටින අවස්ථාවේ හමුවීමට ලැබීම ගැන අපනයන කෘෂිකර්මාන්ත ශේෂ්ත්‍රය අපේ රට වගේම ලෝකයේ අනිකුත් සියලුම රටවල් ගත හොත් විදේශ විනිමය විදේශ වත්කම් වර්ධනය සඳහා ඉතාමත් ප්‍රමුඛ වූ ශේෂ්ත්‍රයක් අපේ රටේ ගෙවි ගිය දශක කීපය තුළ ගම්මිරිස් කර්මාන්තේ ගම්මිරිස් ව්‍යාපාරය වරින් වර වර්ධනය වෙමින් ඉදිරියට පැමිණ තිබෙනවා කෘෂිකර්මාන්තයේ මුහුණ දෙන අභියෝග එක් පැත්තකින් කාලගුණික සහ දේශගුණික වෙනස්කම් ඒ වගේම ඇතිවන විවිධ ලෙඩ රෝග ඒ වගේම ඇතිවන වෙනත් විවිධ ආර්ථික ගැටලු වෙළඳපළ ඉල්ලුම මේ කියන තත්ත්වයන් තුළ ඇතැම් විට කෘෂිකර්ම ශේෂ්ත්‍රයේ ගම්මිරිස් පමණක් නොවේ සියලු නිෂ්පාදන ප්‍රශ්න ගැටලු වලට මුහුණ දෙන අවස්ථාවන් තිබෙනවා ඒ වගේම තමයි අපි දන්නා පරිදි අපනයන වෙළඳාමේදී ගම්මිරිස් පමණක් නොවේ අපේ රටේ තේ කර්මාන්තය වැනි අංශ ගත්තත් වෙනත් අපනයන භාණ්ඩ ආහාර පිළිබඳව අවධානය යොමු කළහොත් ඇතැම් විට ප්‍රතිඅපනයන කිරීමේදී බොහෝ ප්‍රශ්න ඇති වී තිබෙන බව අපි දන්නවා ගම්මිරිස් සහ තේ අපේ රටෙත් පිට රටින් ගෙනල්ලා මෙහිදී ඒවා එකතු කරලා පැක් කරලා තවත් රටවල් වලට අලෙවි කරනවා මම දන්නා පරිදි ප්‍රතිඅපනයනය බොහෝ වෙලාවට සාර්ථක අසාර්ථකභාවයන් පිළිබඳව කතා කළහොත් දේශීය වශයෙන් එහිදී බොහෝ බරපතල ප්‍රශ්න ඇති වෙනවා මම දන්නවා අපේ රටේ පහුගිය මාස කීපෙදී ගම්මිරිස් කර්මාන්තයේදී සිටින විශේෂයෙන්ම ගොවීන්ගේ දුක් ගැනවිල්ල තිබුණා පහුගිය මාස කීපය තුළ ගම්මිරිස් ප්‍රතිඅපනයනයේදී මේ රටේ ප්‍රතිඅපනයනයේ බලපෑමෙන් මිල පහත වැටීමක් අලෙවි කරන්න බැරිකමක් වෙළඳපළ පිළිබඳව ප්‍රශ්නයක් මතුවෙලා අපි රජය ඒ පිළිබඳව බොහෝ අවස්ථාවල සාකච්ඡා කළා ඊට අවශ්‍ය විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් ඒ නිසා වෙළඳපළ සඳහා අවශ්‍ය නිෂ්පාදනයේදී අපනයනයේ සහ ප්‍රතිඅපනයනයේදී මූලික වශයෙන්ම ආහාර වේවා භාණ්ඩයක තිබිය යුතු ගුණාත්මකභාවය ප්‍රමිතිය ඉතාමත් වැදගත් වෙනවා ගම්බිරිස් කර්මාන්තේත් ගොවියා නිෂ්පාදනය කරන විවිධ වර්ග විවිධ ශ්‍රේණීන් වැරැටි මේ නිෂ්පාදන ඒ ආකාරයෙන්ම නිසි ගුණාත්මකභාවයෙන් සහ ප්‍රමිතියෙන් වෙළඳපළට ලබා දීමත් පාරිභෝගිකයාට ඒ ගුණාත්මක උසස් ප්‍රමිතියකින් යුත් නිෂ්පාදන අවශ්‍ය විදිහට ලබා ගැනීමටත් ඒ පහසුකම් තිබිය යුතු වෙනවා. ඒ වගේම ඔබ දන්නවා අපි පහුගිය සතියේ ආරම්භ කළ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය. ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය මූලික වශයෙන්ම අපේ රටේ ගම්වල ග්‍රාමීය පරිසරය තුළ ප්‍රධාන වශයෙන්ම කෘෂිකර්මාන්තය ඇතුළු විවිධ කර්මාන්ත වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් ස්වයං රැකියා මුල් කර ගනිමින් තිබෙන දේශීය කර්මාන්තවලට අත දීමටයි ආරම්භ කළේ. ඒ තුළ අපි විශාල මුදල් ප්‍රමාණයක් වෙන් කරලා තිබෙනවා. ඒ මුදල් ප්‍රමාණය වෙන් කරලා තිබෙන්නේ
අපේ ගම්වල ඉන්න ගොවීන්ට වගේම උගත් තරුණ පිරිස්වලට නව නිෂ්පාදන නව කාර්මික ව්‍යාපෘති ඒවා සඳහා තමන්ගේ දක්ෂතාවයන් කුසලතාවයන් හැකියාවන් දැනුම අවබෝධය මුල් කරගනිමින් ඒ ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා ඒ නිසා දේශීය ආහාර නිෂ්පාදන සංග්‍රාමය තුලත් ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ තුලත් මේ ගම්බිරිස් කර්මාන්තය සඳහා වගාව සඳහා නිෂ්පාදනය වර්ධනය කර ගැනීම සඳහා රජයේ සැලසුම් තුල ප්‍රධාන වශයෙන් ප්‍රමුඛත්වයක් දී තිබෙන බව මා සඳහන් කරන්නට ඕනේ.